රටට නොකියන විකිණීමේ ඇත්ත සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ පැවැත්තුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. මේ අවුරුද්ද අපේ රටේ තීරණාත්මක අවුරුද්ද. ආණ්ඩුව කැසකවමින් තිබෙනවා. මෙතෙක් තමන්ගේ පැත්තෙන් දියත් කරන ලද ගමන වේගවත් කරලා අපේ රටේ ජාතික සම්පත් විනාශ මුඛයට ගෙන යාම සඳහා සැලැස්ම දියත් කරන්න. ජනවාරි මාසය ඇතුළත විදුලි බල මණ්ඩලය කොටස් කොට විකිණීම සඳහා අවශ්‍ය වෙන පනත පාර්ලිමේන්තුවට ගේන්න නියමිතුත්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පසුව විකිණීම සඳහා කමිටුවක් ඇදුවා. ඒ කමිටුවට ප්‍රධාන වශයෙන් ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ගෑස් සමාගම, ලංකා හොස්පිටල් ආයතනය ඒ වගේම ගලදාරි හෝටලේ ආදී ප්‍රධාන ආයතන ගණනාවක් පවරා තිබෙනවා. ඒවා විකිණීමේ වැඩ කටයුතුත් ඉක්මන් කරමින් තිබෙනවා. මේ අර්බුදයේම හේතුවක් තමයි විකිණීම. විකිණීම හුදු අහම්බෙන් කඩාවැත් එකක් නෙවෙයි. මේ ආර්ථික ගමනේ විසින් නිර්මාණය කරන දෙකේ ප්‍රතිඵලයක්ම තමයි විකිණීම. එක පැත්තකින් ආර්ථික අර්බුදයේ විසින් විකිණීමට හේතු ගන්නනවා. අනිත් පැත්තෙන් විකිණීම විසින් ආර්ථික අර්බුදය ඇති කරනවා. බෙහෙත් ගේනකොට හොරකම් කරනවා, කොන්ත්‍රාත් දෙනකොට හොරකම් කරනවා, බදු වලින් හොරකම් කරනවා. විකිණීමත් ඒ හා සමාන ලෙසම මේ වංචා දූෂණවලම කොටසක් අද බවට පත් වෙයි. මේකයි විකිණීම පිටපස තියෙන ඇත්ත යටි වමනාව. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.